එක මෙන්න මෙතන නිකන් එනවා. ඇවිල්ලා මේ රෙසිස්ටර් එක හරහා තමයි මෙන්න මෙතනට යන්නේ. ඕකේ. වැඩේ සාර්ථකයි. ඔල් පේනවා. සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම. අද තියෙනවා අපිට UPS එකක් රිපෙයාර් කරගන්න. ඉතින් මම පෙන්නන්න මේ කොහමද හදාගන්නේ කියලා. ඉතින් කලින් මම වීඩියෝ දෙකක් ගෙනාවා කොහමද UPS එකක් ඇතුළත වැඩ කරන්නේ. ඒ වගේම අනිත් වීඩියෝ එක මේ UPS එකක් භාවිතයෙන් මම පොඩි එක්ස්පෙරිමන්ට් එකක් කරා. ඔය වීඩියෝ දෙකම පල්ලේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ගිහිල්ලා බලන්න. ඉතින් මුලින්ම අපි මේක ඕනම දෙයක් අපිට හම්බුනා පස්සේ අපි මේක ප්ලග් කරගෙන බලමු. ඉතින් මම ප්ලග් කරගෙන පෙන්නන්න. right ඕන පේනවා. ඔෆ් කරගන්න. ඉතින් ඕක තමයි ප්‍රශ්නේ. මේ UPS එක ඔන් වෙන්නේ නැහැ. මේ වගේ බීප් සද්දයක් තමයි එන්නේ. ඉතින් මේකේ මෙහෙම ඔන් කරන්න හැදුවද ඔන් වෙන්නේ නැහැ. ඉතින් කෙලින්ම ප්ලග් කරන්න ගියා ප්ලග් කරාම කන්ටිනියස්ලි රෙඩ් ලයිට් එක පත් වෙන ගමන් බීප් සද්දේ එනවා. ඉතින් ඕක තමයි අපි අද හදාගන්න යන්නේ. ඉතින් වීඩියෝ එක ස්කිප් නොකර බලන්න. අපි බලමු මේක කොහොමද අපි රිපෙයාර් කරගන්නේ කියලා. එහෙනම් වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. Subscribe කරන්න Subscribe කර යන්න. යාළුවන්ට අබ්බාන ෂෙයා කරන්න, ලයික් කරන්න. අපි යමු වීඩියෝ එකට. හරි ඔන්න ඉතින් UPS එක අපි ඔක්කොම ගලව ගත්තා. ඉතින් මුලින්ම කියන්න ඕන ඒවල් ගලවද්දි දකින්න ඇති මෙතන බ්ලාස්ට් වෙලා තියෙනවා. ඉතින් මෙතන කෝල් පේනවා. රයිට්. ඉතින් මෙන්න මේ රෙසිස්ටරේ තමයි ඩැමේජ් වෙලා තියෙන්නේ. එතකොට මේ රෙසිස්ටරේ අවුලක් නැහැ කියලා හිතමු. ඉතින් අපි මේ ටික චෙක් කරලා බලමු. ඕ මගේ පෙන්නනවාද පෙන්නන්නේ නැද්ද ඕපන් වෙලාද කියලා. වෙන කැපැසිටි එකත් හොඳයි වගේ හැබැයි කියන්න බෑ. ඉතින් මේ හැරි ඔක්කොම ආක් වෙලා තියෙන්නේ. ඉතින් අපි බලමු මේවා මේ කම්පෝනන්ට් තුන හොඳයිද නැද්ද කියලා. එතකොට අනිත් UPS සර්කිට් වල වගේම මේකෙත් රිලේ හතරක් තියෙනවා. මේ රිලේ හතර වැඩගෙන ඉදීම මම ඔබට කියලා දීලා තියෙනවා. ඒකේ මම මුලින්ම කිව්වේ මගේ කලින් වීඩියෝස් බැලුව නැත්තම් පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා කියලා බලන්න. එතකොට මම දැන් මේ දේවල් ගැන කියලා දෙන්නේ නැහැ. අපි රිපෙයාර් එකට යමු. එතකොට මම හිතුවේ මේ ගලවන්න කලින්ම මෙන්න මේ MOSFET හතර ඔයගොල්ලෝ දන්නවා. මේ MOSFET හතරෙන් එකක් හෝ කීබැක් ඩැමේජ් වෙලා ගිය තමයි හිතුනේ. මොකද සාමාන්‍ය කොමන් UPS එකක් ගත්තොත් මේ වගේ එක දිගට බීප් සද්ද එනවා කියන්නේ අනිවාර්යෙන් මෙන්න මේ MOSFET ගිහිල්ලා හරි මේ බැටරිය අවුල් වුණාම, يعني මේ බැටරි චාර්ජ් වෙන්නේ නැති වුණාම ඒ වගේ ප්‍රශ්නාවම තමයි මේ වගේ බීප් සද්ද එන්නේ. වෝනි ලයිට් එකක් එක්ක ඔන් වෙන්නේ නැහැ. එතකොට මේකේ මම මෙතන බ්ලාස්ට් උනේ හින්දා තමයි එහෙම කිව්වේ. මේ පැත්ත හොඳ ඇති කියලා. එහෙම නැත්නම් අපි චෙක් කරගන්න විදිය බලමු. මේ MOSFET හතර වැඩද කොහොමද, වෙන ප්‍රශ්නයක්ද තියෙන්නේ මෙතනද ප්‍රශ්නේ කියලා. මුලින්ම මම මේ ටිකයි ප්ලග් කරගන්නම්. ප්ලග් කරගෙන බලමු අපේ බැටරිය චාර්ජ් වෙනවද කියලා. එතකොට මේක ඔන් වෙනවනේ. ඔන්නෙලා බීප් සද්දේ එක දිගට එනවා. ඉතින් ඒ වෙලාවේ අපි බැටරි චාර්ජ් වෙනවා නම් ඉන්වර්ටර් වැඩ මේ MOSFET එක වැඩ නම් ඉතින් මම ගලවපු විදිහට මේ කනෙක්ටර්ස් ටික ගහගන්න සර්කිට් එක අපි ඔන් කරලා බලමු වැඩ ගන්නවද කියලා. හරි මම කනෙක්ටර්ස් ටික ගහගත්තා. මම ඔන්න ආයේ පවර් ඔන් කරනවා. මම මල්ටිමීටරය ගන්නවා. මල්ටිමීටරය අරගෙන මම DC range එකට දාගන්නවා. පොඩක් සද්දේ ඇහි පොඩක් එක ගණන් ගන්න එපා. ඉතින් වෙන විදියක් නෑ අපිට මේක චෙක් කරගන්න. ඔය පේනවා.
හරි ඔන්න මම බැටරිය ටර්මිනල් වලට තියනවා මල්ටිමීඩියා ප්‍රොප් දෙක කියලා බලනවා හරි 14.8ක් විතර වෙන්නනවා එතකොට අපි බලමු ඇත්තට මේක චාර්ජ් වෙනවද කියලා මම මේක මෙහෙමම තියෙද්දි UPS එක ඔෆ් කරනවා අපිට පේනවා වෝල්ටේජ් එක අඩු වුණා ඒ කියන්නේ අනිවාර්යෙන් අපි බැටරි චාර්ජ් වෙනවා ඉතින් දැන් බැටරි වෝල්ටේජ් එක පෙන්වන්නේ අපිට 1.5යි ඉතින් කලින් 13ක් පෙන්නවා ඒ කියන්නේ අපි බැටරි චාර්ජ් වෙනවා ඒ සෙක්ෂන් එක වැඩ මට හිතෙන්නේ මෙතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ අපි මේක හදිසි මෙහෙම බැටරි චාර්ජ් වෙන්නේ නැත්නම් අනිවාර්යෙන් MOSFET එක බලන්න MOSFET එකකින් බෝඩ් එක දිහා චෙක් කරන්න බෑ අනිවාර්යෙන් MOSFET හතරම ගලවලා බලන්න ඕන MOSFET හතරේ ප්‍රශ්නේ තියෙන්නේ කියලා එහෙම නැත්නම් මේකේ කන්ට්‍රෝල් එක පැත්තේ ප්‍රශ්නේ වෙන්නත් පුළුවන් එතකොට අපි බලමු බැටරි චාර්ජ් වෙන හින්දා අපි MOSFET හතර හොඳයි කියලා අපිට නිගමනයකට එන්න පුළුවන් එතකොට මේකේ මේ රෙජිස්ටර් යන්න හේතුවක් තියෙනවා එකක් මේක පිච්චෙන්නේ නැහැ එතනකෝ මේ රෙජිස්ටර් එන්නේ අපේ ලෝඩ් එක පැත්තට මේ පැත්තේ අපි AC in එක දෙනවා මේ පැත්තේ AC එක out කරනවා කියන්නේ UPS එක out එක මෙන්න මෙතන plug එක මෙතින් මෙතනින් මේ out කරන voltage එක එන්නේ මෙන්න මේ සර්කිට් එක මෙතනින් තමයි out කරන්නේ මේක ගිහිල්ලා මෙතනට තමයි එන්නේ මේදී මෙතනට තමයි එන්නේ එතකොට මෙන්න මේ සර්කිට් එකේ මම කලින් වීඩියෝස් කියලා දුන්නා live wire එක මේ relay හරහා switch කරලා එනවා මෙතනට මෙන්න මේ දුඹුරු පාට wire එක පෙන්නන්න මෙන්න මේ දුඹුරු පාට වයර එක. මෙන්න මේ දුඹුරු පාට වයර එක මෙන්න මේ රිලේ හරහා normally open normally close point හරහා මෙන්න මේ මෙතනට එනවා. මෙන්න මේ දුඹුරු පාට වයර එක ගන්න. එතකොට මෙන්න මේ න්ියුට්‍රල් එක. මේ න්ියුට්‍රල් එක මෙන්න මෙතනට නිකන් එනවා. මෙන්න මේ න්ියුට්‍රල් එක මෙන්න මෙතනට නිකන් එනවා. ඇවිල්ලා මේ රෙසිස්ටර් එක හරහා තමයි මෙන්න මෙතනට යන්නේ. හොඳට අහගන්න. මෙන්න මේ න්ියුට්‍රල් එක මෙන්න මේ රෙජිස්ටර් එක සීරීස් වල තමයි මෙතනින් අවුට් කරන්නේ. ඒ කියන්නේ ඔයාලා මේ UPS එකේ මොන හරි දෙයක් ලෝඩ් කරද්දී මේ රෙජිස්ටර් එක හරහා තමයි මේ වෝල්ටේජ් එක අවුට් වෙන්නේ. ඉතින් මේ රෙජිස්ටර් එක යන ප්‍රධානම හේතුව තමයි ඔයාලා ලොකු ලෝඩ් එකක් ගැහුවොත්. ඒ කියන්නේ ලොකු ලෝඩ් එකක් මේකට ඉන් කරොත් සාමාන්‍යයෙන් කාලයක් යද්දී ඒ කාලය කියන්නේ පැයක් පැය දෙකක් විතර යද්දී මේ රෙජිස්ටර් එක ගොඩක් රත් වෙනවා. ඉතින් ලෝඩ් එක වැඩි හින්දා තමයි එහෙම වෙන්නේ. මේකේ රෙකමන්ඩ් කරපු වෝල්ටේජ් එකට වඩා අපි ලොකු ලෝඩ් එකක් ඉන් කර අවුට් එකක් ගත්තොත් අවුට් එකට ප්ලග් කරොත් මේ විදිහට මේක උණු වෙලා මේක ඩැමේජ් වෙනවා. එතකොට කවුරුරි අහන්න පුළුවන් මේක එහෙම ලෝඩ් එක අවුට් කියන්නේ මෙතන මේ රෙජිස්ටර් ඩැමේජ් වුණා හින්දා කොහොමද බීප් සද්දෙන්නේ කියලා කවුරුරි අහන්න පුළුවන්. ඒකට හේතුව තමයි මෙන්න මේ මෙන්න මෙතන තියෙනවා මෙන්න ඔය පේනවද දන්නේ මෙන්න මෙතන මේ ෆීඩ්බැක් එක. ඒ කියන්නේ මෙන්න මේ මෙතන ටර්මිනල් එකේ මේක ඇතුළට ෆීඩ්බැක් එකක් ගන්නවා. ඒකයි අපිට පෙන්වන්නේ බීප් සද්දය. කියන්නේ මොකක්ද ෆෝල්ට් එකක් හින්දා තමයි බීප් සද්දේ වදින්නේ. ඒ කියන්නේ අවුට් එක අවුට් වෙන්නේ නැහැ කියලා. ඉතින් මම රෙකමන්ඩ් කරන මම පොඩි පොඩ්ඩක් මේ ගෙස් කරනවා විතරයි මේක වෙන්නේ නැති හේතුව කියලා අපි මේ ටික රීප්ලේස් කරගෙන බලමු. ඊට කලින් අපි මේකේ ඕම්ස් අගය හරිද කියලා බලා ගන්න ඕන. සමහර අය කියන්නේ මෙහෙම උණු වෙලා තිබ්බට සමහර කට හොඳ වෙන්න පුළුවන්. හැබැයි මේක නම් හොඳ වෙන්නේ නැහැ. මොකද මේ විදිහට ආක් වෙනවා කියන්නේ අනිවාර්යයෙන් රෙසිස්ටර් ඩැමේජ් වෙලා තියෙන්නේ. අපි චෙක් කරලා බලමු මේ කම්පෝනන්ට් තුනම හොඳයිද කියලා. මේ මුලින්ම අපි මල්ටිමීටරේ ගමු. මල්ටිමීටර අරගෙන අපි දාගමු. ඕම්ස් රේන්ජ් එකට දාගන්න මල්ටිමීටරේ. මම මේ මල්ටිමීටරේ මේ රෙජිස්ටරේ වැලියු එක බලනවා. හරි. ඔයාලට පෙන්නනවා 10 කිලෝ ඕම් 210. අපි දැන් බලමු දැන් මේකේ කලර් කෝඩ් එක පේන හින්දා ඔයාලට පේනවා කොළ පාට කළු දුඹුරු පාට සිල්ල පාට තියෙන්නේ. ඉතින් මේක ඇත්තටම එන්නේ කලර් කෝඩ් එක දිහා බලද්දී කොළ කියන්නේ 5යි දුඹුරු කියන්නේ 1යි. ඒතර සිල්ල කිව්වහම අලුනේ
බිින්දුවයි එකෙන් වැඩිවෙන්නවා. එකන්නේ කොල කියන්න පහයි මෙතන පනස් එකයි වැඩිවෙන්න ඕන බිින්දුවශම බිින්දුව එකින්. එතකොට එනවා අපිට ඕම් බිින්දුවදශම පහයි එකක් එන ඕම්. එතකොට ඇත්තරම දෙ මෙතන බිින්දදශම පහයි එකක් නෑවට පේනවා. ඕම් බිින්දු දෙශම පහයි එකක් පෙන්න්න ඕන. ඉතින් අපිට පෙන්නන්නේ කිලෝ ඕම් දෙසේ දහයක්. ඉතින් මේක පිච්චිලා තියෙන්නේ. හරි, අපි දැන් මේ රෙසිස්ටරේ චෙක් කරමු. අනිත් රෙසිස්ටරේ ඉතින් ඔයාලට පෙන්නනවා ඒකේ කිලෝ ඕම් දශම අටයි එකක් පෙන්නනවා. ඉතින් අපි හදල බලමු මේක ඇත්තරම දශම අටයිද කියලා කිලෝ. ඉතින් අලු කියන්නේ මෙතන තියෙන අලු රතු දුඹුරු. එතකොට අලු කියන්නේ අටයි, රතු කියන්නේ දෙකයි, එතකොට 82යි. දුඹුරු කිව්වහම 82 වැඩි වෙන්න ඕන 10යි. එතකොට එනවා 820ක් ඕම්. බලමු ආයි. ඔව් හරි. එතකොට කිලෝ ඕම් දශම අටක් කියන්නේ ඕම් වලින් ගත්තොත් 817ක්. හරි, උත්තරේ හරි. 820ක් වගේ එනවා. එතකොට මෙතන කිලෝ ඕම් වලින් තියෙන්නේ ඉතින් 820 කියන්නේ කිලෝ ඕ 820 කියන්නේ ඕම්නේ. එතකොට ඕක කිලෝ ඕම් වලට හැරෙව්වාම 0.8යි. ඉතින් මේ රෙසිස්ටරේ හරි. ඉතින් මේ රෙසිස්ටර දැන් බ්ලාස්ට් වෙලා තියෙන්නේ. මට හිතෙන්නේ මේ කැපැසිටියත් හොඳ ඇති. මොකද මේ මේකේ මේ ආක් එකට තමයි මෙතන කළු වෙලා තියෙන්නේ. ඒක බලන්න දෙයක් නැහැ. ඉතින් අපි මේ වගේ රෙසිස්ටර් එකක් දාගමු. මේ වෙලාවේ මම ළඟ නම් රෙසිස්ටර් නැහැ. ඉතින් මම ළඟ කලින් UPS බෝඩ් එකක් තිබ්බා. ඒක අපි බලමු. මේ දින මගේ පරණ UPS එක සර්කිට් එකක්. ඉතින් මේක ඔයගොල්ලෝ පේනවා. එතන මේ තියෙන අවුට් ලෝඩ් එක. ඉතින් මේකේ තියෙන කලර් කෝඩ් එකම තමයි මෙන්න මේ රෙජිස්ටරේ තමයි මෙන්න මෙතන මේ පේන තියෙන්නේ. එතකොට මේකේ තනි රෙජිස්ටරයක් තියෙන්නේ. මේකේ රෙජිස්ටර් දෙකක් තියෙනවා. මෙයා මේකේ රෙජිස්ටර් දෙකක් පැරල කරලා තමයි දාලා තියෙන්නේ. එතකොට මේ රෙජිස්ටරේ මල්ලක නැති හින්දා මේ රෙජිස්ටර් දෙක දාන්න ඕන. එතකොට මේකේ කලර් කෝඩ් එක මම කියන්නම්. මේකේ කලර් කෝඩ් එක ඇවිල්ලා දුඹුරු කළු සිල්ල. ඉතින් දුඹුරු කළු සිල්ල කියන්නේ ඕම් 1යි. එතකොට ඕම් 1 2ක් තියෙනවා. එතකොට මල් දන්නේ ඕම්ස් ලෝ එක ගැන. ඉතින් එතකොට මේ විදියට පැර දෙකක් තියෙද්දි ඕම් 1 ගන්න දෙකක් තියෙද්දි මේක කම්බයින් වුණාම අන්තිමට දෙන්නේ අපේ රිසල්ට් එක 0.5 ඕම්. එතකොට ඕම් 1යි එක රෙජිස්ටර් එක ඕම් 1 රෙජිස්ටර් දෙකක් පැර කරාම 0.5ක වැලියු එකක් එනවා. එතකොට මේකේ ආවේ අපිට 0.51ක් නේ. ඔව් 5.1ක්. ඉතින් මේක 0.5යි. ඉතින් දෙකම සමානයි. හැබැයි මෙයා තනි රෙජිස්ටර්, මෙයා රෙජිස්ටර් දෙකක්. ඉතින් අපි මේ දාන්නවා රෙජිස්ටර් දෙකම මේ තනි එක වෙනුවට. ඉතින් ඔයාලා ළඟ මේ වගේ පරණ සර්කිට් නැත්තම් කඩෙන් ඔයාලට මිලදී ගන්න වෙන මේ වගේ රෙජිස්ටරය. මේ රෙජිස්ටර් නැත්තම් මේ වගේ රෙජිස්ටර් දෙයක් අරගෙන පැර කරලා මෙතනට දාන්න. ඉතින් අපි දැන් සෝල්ඩරින් මේක ගලවගෙන අලුතෙන් සෝල්ඩින් කරගමු අපේ රෙජිස්ටර් දෙක. ඉතින් ඔන්න වීඩියෝ දෙකකින් හින්දාම මම සෝල්ඩින් කරගෙන ආර දෙකක් දාගෙන මාවා. ඉතින් පොඩ්ඩක් දාගන්න අමාරු නම් මොකද මෙතන දෙකක්නේ අපි සෝල්ඩින් කරගත්තේ. ඉතින් කලින් තනීකන මෙන්න මේකෙන් තිබ්බේ. එතකොට රිපෙයර් එක ඉවරයි දැන්. මම හිතන්නේ අපේ වැඩේ සාර්ථක ඇති කියලා හිතමු. දැන් මම පොඩ්ඩක් චෙක් කරලා බලමු අපේ වැඩේ හරිද කියලා. ඉතින් ඔන්න මම ප්ලග් එක ඔක්කොම ගහගත්තා. මම දැන් කවර් එක දීලා බලනවා. රයිට්. ඕකේ. වැඩේ සාර්ථකයි. ඔයාලට පේනවා. කොළපාල් ලයිට් එක පත් වෙනවා. ඉතින් කලින් පාර නම් පත් වුණේ නැහැ. ඔන්න දැන් පත් වෙනවා. අපි පොඩ්ඩක් ඔබලා බලමු මේක. දැන් ඔෆ් වුණා. පොළ පාට පත් වෙනවා කියන්නේ හරි. ඉතින් වැඩේ සාර්ථකයි. ඉතින් ඔබද කලින් දකින්නේ රෙඩ් ලයිට් එක තමයි පත් වුණේ බීප් සද්දයත් එක්ක.
ඉතින් ප්‍රශ්නේ තිබ්බේ දැන් මේකේ මෙන්න මේ රෙජිස්ටර් දෙකේ දෙකනේ සෝරි මෙන්න මේ රෙජිස්ටර් එක ඉතින් ඔන්නඔහමයි අපි හදාගත්තේ මෙන්න මේ UPS එක අපි පොඩ්ඩක් ආයි UPS එක ඔෆ් කරලා බලමු බෑකප් කොන්නේවද කියලා රයිට් ඔන්න බෑකප් ඔන් වුණා වඩ පේනවා කාපාට ලයිට් එක පත් වුණා ඔන්න නිවුණා ඉතින් මං හිතන්නේ බැටරියේ වෝල්ටේජ් එක මදි හින්දායි ඔෆ් වුණේ එතකොට මම දැන් මේක ඇසෙම්බල් කරගෙන පැය භාගෙන් විතර එන්නම් වීඩියෝ එකෙන් මොකද මේක චාර්ජ් එක මදි මම පැය භාගයක් විතර චාර්ජ් වෙන දාලා වීඩියෝ එකෙන් එන්න අපි තව කතා කරමු ඔන්න එහෙනම් මම පැය භාගෙන් තමයි වීඩියෝ එකෙන් එන්නේ චාර්ජ් එකක් දාගෙන ඉතින් ඔන්නම අපි මේක ඇසෙම්බල් කරගත්තේ වීඩියෝ දික්කෙන හින්දා මම මේ දේවල් ගෙනාවේ නැහැ එතකොට දැන් මම මුලින්ම පෙන්නන්න මේක ඔෆ් කළා මොකද අපි UPS එක ඔන් එකේ තියෙන්නේ ඉතින් අපි මල්ටිමීටර AC රේන්ජ් එකට දාලා චෙක් කරමු මේකේ වෝල්ටේජ් එක කොහොමද කියලා දෙසිය 35ක් පෙන්නනවා හරි මම UPS එක ඔෆ් කරගන්නම් හරිද ඔන්න අපි දැන් බලමු වෝල්ටේජ් එක කොහමද කියලා 165ක් විතර පෙන්නනවා ඉතින් මේක සාමාන්‍ය දෙයක් මොකද 230ම UPS එකෙන් අවුට් වෙන්නේ නැහැ ඒ හැටි ඉතින් මේ රිපෙයාර් එක සාර්ථකයි හරි බලනවා කලින් කොහම කන්ඩිෂන් එකක් තිබ්බද කියලා ඔයගොල්ලෝ මතක ඇති. එතකොට අපේ ප්‍රශ්නේ තිබ්බ මෙන්න මේ රෙජිස්ටරේ. මේ තියෙන. මෙන්න මේ රෙජිස්ටරේ තමයි ප්‍රශ්නේ. ඉතින් මේ රෙජිස්ටර් බර්න් වෙච්ච හින්දා තමයි මෙහෙම ෆෝල්ට් එකක් අපිට පෙන්නුවේ. ඉතින් කොහොම හරි අපේ වැඩේ කොට දාගත්තා. මම හිතන්නේ මේක බලන ඔයාලට ලොකු අත්දැකීමක් වෙයි. ඔයාලට මේක මම කියන්නේ මේකම ඔයගොල්ලන්ට එයි කියලා. ඉතින් මේක මීට වඩා වෙනස් දෙයක් ඒ. ඉතින් මම මේ වීඩියෝ එකෙන් කියලා දුන්නා කොහොමද එහෙම වෙනස් දෙයක් ආවොත් රිපෙයාර් කරගන්නේ. බැටරි චාර්ජ් වෙනවද කියලා බලන්න, MOSFET චෙක් කරගන්න විදිය. බැටරි චාර්ජ් වෙන නැත්නම් MOSFET චෙක් කරන්න ඕන. ඉතින් ඔය වගේ දේවල් මම ටිප්ස් ටිකක් කියලා දුන්නා. රිපෙයාර් එක විතරක්ම නෙවෙයි මම කතා කරන්නේ. හැම මම කලින් ඉඩියස් වලත් කියනවා මේකම නෙමෙයි එන්නේ මේ මේකෙන් පොඩි අයිඩියා එකක් ගන්න මේකම වෙන්න පුළුවන් මීට වඩා වෙනස් රිපෙයාර් එකක් වෙන්න පුළුවන් ඉතින් මේ වගේ වීඩියෝ එකක් බලලා තියාගත්තාම ඔයාලට පුළුවන් තනියම වුණත් රිපෙයාර් කරගන්න ඉතින් ඒකට කාලයක් යයි ඉතින් මමත් සෑහෙන දේවල් ඉගෙන ගත්තා YouTube එකෙන් මම මුල් වීඩියෝස් වලදී කියලා තියෙනවා එහෙනම් ඔයාලට මොන හරි ප්‍රශ්නයක් වුණා පල්ලා කමෙන්ට් එකක් දාන්න මම ඕන එකෙන් රිප්ලයි කරනවා ඉතින් මේ වගේ බැරි දේවල් අහන්න කියලා දෙන්නම්. ඒ වගේම WhatsApp group එකක් තියෙනවා පල්ලෙහා description එකේ. ඉතින් ඒවට join වෙලා ඉන්න. Subscribe කරන්න. එහෙනම් මම මේ වීඩියෝ එකෙන් යන්නම්. තවත් අලුත් වීඩියෝ එකෙන් අපි හමු වෙමු. හැමෝටම සුබ දවසක්.